සංවර්ධනය වෙච්ච ඉදිරියට ගියපු රටකන රටේ ජනතාව බලය බෙදීම ජාතිවාදය ආගම්වාදය වැනි දේවල් ගැන හිතන්නේ. අපේ රට තව හුඟක් ඉදිරියට යන්න ඕන රටක්. තාම හුඟක් පසුගාමී වෙන රටක්නේ. ඒක හැමදාම පිළිගන්න ඕනේ. එතකොට ජනතාවගෙන් දේශපාලන වාසි ගන්න ජනතාව නොමග අරින්න එක එක සටන් පාඩ තියෙනවා. ඔය බලය බෙදීම කියන එකත් ඒ වගේ සටන් පාඩයක්. ඉතින් ඒ ජනතාව අපේ රටේ එක එක සටන් පාඩ ගිල ගන්නවා. නමුත් මේ රට හොඳට සංවර්ධනය වුණ දවසක නම් ඔය බලය බෙදීම ගැන කතා කරොත් මේ රටේ සීලුම ජනතාව කියයි කිසි ප්‍රශ්නයක් නැහැ ඕන කෙනෙකුට හිතුවදේට නිදහසේ බලය පාවිච්චි කරන්න දෙන්න කියලා. ඒක හන්ද එවැනි වාතාවරණයක රට ගෙනියන්න නැතුව බලය බෙදන්න ගියොත් අන්තවාදී දේශපාලනඥයින් විසින් ජනතාව උසී ගන්නන්න පුළුවන් ප්‍රශ්න ඇති කරන්න පුළුවන් රටේ. නෑ දැන් උදාහරණයක් ඇරෙයිද ඉන්දියාව ගන්න. ඉන්දියාව එක්සේ සත්ව තියෙන ශක්තිමත් රටක්නේ. නමුත් උපරිමයෙන් බලය බෙදිලා තියෙනවා. ඉතින් එක එක රටවල් වලට ගැළපෙන දේශපාලන ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒ අනුව මම හිතනවා ඔය බලය බෙදීම කියන වචනයත් මේ අර මහකළු මලසෝනෙක් වගේම අපිට දකින්න අවශ්‍ය වෙන්නේ නෑ. රටේ තියෙන ජීවන රටා වාතාවරණය වෙනස් වුණ දවසට ජනතාව ඔකහා වෙන විදියට බලන්න පුරුදු වෙනවා.